ආයිබෝන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක එක සේතු දැසර පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ටයිටනික් නැව නිර්පද්‍රිතව ගොඩබිමට ගෙන ආ හැටි කියන ජනපති මට බාර දුන්නේ ටයිටනික් නැව මන් දැන් එක වරායට ගෙනත් තියෙනවා. ජනතාව එක්ක කරන සෙල්ලම් නතර කරන්න සජිත් කියයි. අපි රටේ ජනතාවට බුරු කරන්න හොද නැහැ. මුරණ්ඩු ආණ්ඩු ගැන කියන අනුර මේ රටේ ජනතාව හැමදාමත් හදපු ආණ්ඩු එක පැත්තකින් මුරණ්ඩු ආණ්ඩු. ප්‍රථමයෙන් දේශීය පුවත් තමාට බාර දුන් ටයිටැනික් නැව දැන් වරායට ගෙනවිත් අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යලිත් මේ නැව පැනගිය කපිතාන් කෙනෙකුට බාර දෙනවාද නැද්ද යන තීරණය ජනතාව ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති ජන හමුව අමතමිනුයි. වත්මන් රජයේ වැඩපිළිවෙල සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක්‍රීඩාංගණයේදී ජන හමුවක් පැවැත්වුණා. එක්ව ජයගමු අපි මාතරමයින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ සංවිධානය කර තිබුණා. අපි සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කල්පනා කරන්න බලන්නට ඕන මුලින්ම රට ඊට පස්සේ පක්ෂය ඊට පස්සේ Taman පිළිබඳව කවුරු හරි Tamanට ඉදිරියෙන් පක්ෂය දානවනම් කවුරු හරි Tamanට ඉදිරියෙන් පක්ෂය දාන්න බැරි නම් කාට හරි පක්ෂයට ඉදිරියෙන් රට දාන්න බැරි නම් මම හිතනවා ඒ දේශපාලනයට තිත තියන්නට ඕන. පෞගේ දවස්වල සුභාරංචි එනවා කියපු ගමන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. IMF එකේ පළවෙනි වාරිකය දෙනවා කියනකොටත් වෘත්තීය සමිති 40ක් ගෙනල්ලා උද්ඝෝෂණය කළා. වාරිකය හම්බෙච්ච ගමන් මුන් අකුලන් ගියා. හැමදාම එහෙමයි. අපි බංකලොත් භාවයේ නිදහස් කියන පණිවිඩේ රටේ දැනනකොට මුන්ට අර මං ඉදා කිව්වා වගේ මුන්ගේ පස්සේ ඉත්තෑව දුවනවා. ඒ නිසා තමයි මුන් පාරට ඇවිල්ලා මිනිස්සු පාරට බස්සන්නේ. අපි පැහැදිලිව කියන්න ඕන මෙතන ඉන්න පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපි සියලු දෙනාගේ බලාපොරොත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් කළ ජයග්‍රහණය කරන්න. අපි දන්නවා අපේ පක්ෂ නායකයන් මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්නවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සෙත් එදා දවසේ ඒ පක්ෂ නායකයා පක්ෂය එදා ඒ රටට අවශ්‍ය තීන්දුව తీරන ගත්ත නැති නිසා. මම විශ්වාස කරනවා පොදු ජන පෙරමුණේ නායකයත් පක්ෂ නායකයනුත් හොඳ අවබෝධයෙන් ඉන්නවා පමණක් නෙවෙයි ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ කොටසක් නෙවෙයි මහ පළුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැහෙනවා කියන එක අපි දන්නවා. ශ්‍රී ලංකාව කියන නැව කුණාටුවකට අහු වෙනවා. මේ කුණාටුවට අහු වෙනකොට හැමෝම මේ නැව පාලනය කරගන්න බැරුව ඉන්නකොට දෙන්නේ තුන්දෙනෙට තරුණයි කියන දෙන්නේ තුන්දෙනෙට කියනවා පුළුවන් නම් මේ නැව පොඩ්ඩක් බේරලා ගෙනෙපන් කියලා. හැමෝම බැහැ කියනකොට එක්කෙනෙක් කොනකින්දන් තනියෙන් පැත්තකට වෙලා බලාන් ඉන්න. ඒ බලාන් ඉන්න කෙනා විශාල කුණාටුවෙන් ලංකාව කියන නැව ගිලෙන්න යනකොට හිමින් සැරේ වරායට ගෙනල්ලා නැවයි නැවේ හිටපු මිනිසු ටිකයි ඔක්කොම ජීවිතේ දෙකයි බේරගෙන ආපු ඒ නැවේ කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියාගන්න කරු මිත්‍රවරුනි. මේ නැව නැවත වතාවක් මූදට ගෙනියලා අපේ වැඩ කටයුතු කරන්න රනිල් වික්‍රමසිංහට බාර දෙන්න ඔබ සූදානම්ද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස ජන හමුව අමතමින් සිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහද ජන හමුවට එක් වුණා. මට බාර දුන්නේ ටයිටැනික් නැව මන් දැන් එක වරායට ගෙනත් තියෙනවා. හිටපු කපිතන්වරු ඔක්කොම පැනලා ගියා. කවුරුත් හිටියේ නැහැ. මේ අයිස්කන්දට බය වෙලා. ඒ වෙලාවේ තිබුණේ නැව ගිලිලා අපි නැති වෙනවද? දැන් කිනියාව වෙන හැටියට නැත්තම් අපි එනවද කියලා වරායට. දැන් වරායට ඇවිල්ලා තියෙනවා. අපි මේ නැව අලුතෙන් හදලා ඊළඟ අවුරුදු 50ට 100ට හදාගෙන යනවද? නැත්තම් ඔහොම තියෙන නැව පැනලා ගියේ කපිතන් කෙනෙක්ට දෙනවද? මම විපක්ෂයේ නායකවරුන්ට කියනවා අපි එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුව අපි ආණ්ඩුවක් කරන්න. ඒතර ඔයගොල්ලන්ටත් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේ වැඩ කටයුතු කරන්න කියලා. අනාගතේ නායකත්වය ගන්න. ඉතින් අපි ඇයට කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ දේශපාලන වෙනස් කරමු. හැමදාම කෑ ගහලා වැඩක් නැහැ නේ. පුද්ගලවාදය නෙමෙයි, පක්ෂවාදය නෙමෙයි අපිට තියෙන්නේ ශ්‍රී ලංකාව ගැන. මේ අවුරුද්දේ එන අවුරුද්දේ ඡන්ද කීපයක් තියෙයි. ජනාධිපති වෙනේ තියෙනවා. පාර්ලිමේන්තු ඡන්ද තියෙන එක ඔක්කොම කියලා තියෙනවා. ඊට පස්සේ පළාත් සභා ඡන්ද තියෙනවා. මන් දන්නේ කවුද හිතන්නේ කියලා මේ රාජ්‍ය සභා ඡන්ද තියෙනවා කියලා. ඡන්ද තියන්න සල්ලිත් නැහැ. ඔක්කොම පක්ෂ කෙනෙක් අන්තිමට තියන්න කියලා. ඉතින් මොන විදිහටද මේ නිකන් බෙර ගහන්න කියලා දන්නේ පෙරහැරෙන්නේ නැත්තම්. ජනතාවට බොරු කියමින් වංචා කරමින් සෙල්ලම් කරන එක නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරුපන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 276 වෙනි අධිකර කලුතර බේරුවල සෑම් රිෆායි හජ්ජාර් මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුහුරුපන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම පාසලේ සංවර්ධන අරමුදලට රුපියල් 100,000ක මුදලක්ද මෙහිදී පරිත්‍යාග කර තිබෙනවා. රට බංකොලොත් වී තිබෙන මොහොතක බංකොලොත් භාවයෙන් ගොඩේන ගමනේදී රටේ තිබෙන අඩුපාඩුකම් අඩුලුහුණුකම් ඌනතාවයන් ක්‍රමේ ගැටලු ක්‍රමේ තිබෙන අභියෝග ඒ සියල්ලක්ම හඳුනාගෙන අපි ගොඩෙන්නට ඕන. හැබැයි මේ ගමන සාර්ථකව යන්නට නම් අපි රටේ ජනතාවට බොරු කරන්න හොඳ නැහැ. රටේ ජනතාවට වංචා කරන්නට හොඳ නැහැ. රටේ ජනතාව අන්ධවන්නට හොඳ නැහැ. රටේ ජනතාව රවට්ටන්නට හොඳ නැහැ. කවුරු කැමති වුණත් නැතත් අද අපේ රටේ තිබෙනවා දේශීය විදේශීය ණය බරතාවය ඇමරිකානු ඩොලර් බිලියන 100කට ආසක්. මේක මහා මර උගුල. මේ මර උගුලෙන් අපි කොහොමද එළියට එන්නේ? මර උගුලෙන් එළියට එන්නට නම් මේ රට භාරව කටයුතු කරන සියලුම දෙනා මතක තබා ගන්නට ඕන ඔය භාරකාරත්වයේ තියෙන తాවකාලික. කවුරුත් රටේ අයිතිය සින්නක්කර ඔප්පුවකින් කාටවත් පවරලා දීලා නැහැ. ඉතින් මේ తాවකාලික භාරකරුවන් රට වෙනුවෙන් ගනුදෙනු කරනකොට රට වෙනුවෙන් ගිවිසුම් ගන්නකොට තමන්ගෙන නෙවෙයි හිතන්නට ඕන. තමන්ගේ න්‍යාය පත්‍රය ගැන නෙවෙයි හිතන්නට ඕන. තමන්ගේ පැවැත්ම ගැන නෙවෙයි හිතන්නට ඕන. තමන්ගේ දේශපාලන ආයු කාලය ගැන නෙවෙයි හිතන්නට ඕන. රට ගැන හිතන්නට ඕන. මෙතෙක් ගොඩනැගුණු සියලු ආණ්ඩු සිය හිතමිතුරන්ට පමණක් වාසි ගෙන දෙන ලෙස කටයුතු කර ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කැකිරාව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි. ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැලිය කැකිරාව නගරයේදී ඊයේ පැවැත්වුණා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්ුයි. මේ රට ජනතාව හැමදාමත් හදපු ආණ්ඩු එක පැත්තකින් මුරණ්ඩු ආණ්ඩු. පවුල් වටේ ඉන්න මැරෑටියන් ටිකකට, පවුල් වටේ ඉන්න චෞර ව්‍යාපාරික වලල්ලට සහාය දක්වන ආණ්ඩු. බැඳුම් කර මිලදී ගැනීමේදී කෝටි 1100ක් අර්ජුන ඇලෝසියස් ලාභ ලබන්න උපද්දවන රනිල් වික්‍රමසිංහ. වටේ ඉන්න චෞරයන්ට ගෝඨාභය රාජපක්ෂ සීනිබදු වංචාවෙන් කෝටි 1500ක් තමන්ගේ ළඟ ඉන්න යාළුවෙකුට ලාභ ලබන්න හදනවා. පොල්තෙල් බදු වංචාවෙන් තමන් ළඟ ඉන්න ව්‍යාපාරිකයන්ට අත්‍යයක ධනය හදන්න ඉඩ දෙනවා. අපිට කියන්න බෑ නේද 2048 වෙනකන් ඉන්න කණ්ඩ දෙන්න. රනිල් කියන්නේ එහෙමයි. 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට 99. අපි ප්‍රාර්ථනා කරමු ඒ දක්වා ඉඳ කියලා. හැබැයි ජනාධිපති ලෙස නෙවෙයි. ඒවා අපි බලා ගන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ කිනකොට තිබ්බේ සීරුවෙන් ඉඳි 30යි සමාජයම කියලා බය වෙලා හිටියේ. හැබැයි මොකද වෙන්නේ? කොන්ද කෙලින් තියෙන බය නැති තරුණ પરම්පරාව නැගිට්ටා. මුළු සමාජයක්ම භීතියට පත් කරලා තිබුණ ගෝඨාභය. ඔය සජිත් ප්‍රේමදාස තියෙනව නේද? මට කියන්න ගෝඨාභය ගෙදර යනකම් නම කියලා බැන්නේ නැහැ හොදි. සජිත් ජනාධිපති ඡන්දෙ පෙරදිලා මාසයක් ගේන් එළියට බැස්සේ නැහැ ගෝඨාභයට බයයි. දේශීය ණය ප්‍රතිවගත කරන්නේ ගෙනල්ලා වැඩ කරන ජනතාවගේ මෙරටේ තරුණ වැඩ කරන කම්කරුවන්ගේ සේවක අර්ථසාධ කරමුදල් බාරකාර අරමුදල් කපලා දැම්මා 100%ට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකට බිලියන 125ක් සේවක අර්ථසාධ කරමුදල් විතරක් නැති කරා. ඒතන ඒක විදේශීය ණයක ප්‍රතිවගත කරන්නට යනකොට ඒක කපා ගන්න දීපාර්ශික ණය වලින් අඩු කර ගන්න යෝජනාවක් නැහැ. ස්වෛරී බැඳුම් කරවක සාකච්ඡාව තවම සිද්ධ වෙලත් නැහැ. හැබැයි අපිට කියනවා 2028 වෙනකන් ණය කල් දාගත්තා කියලා. මේක අපට උරුම රට. හොරු මංකොල්ලකාරයෝ මං පහරන්න පිරිසකට මේ රට බාර දීලා ෆ්ලයිට් එක තෝරගන්නවද එහෙම නැත්නම් ෆයිට් එක තෝරන ගන්නවද කියන ඒ තීරණ දෙකෙන් ෆයිට් එක තෝරගත්ත තරුණයෝ තමයි මේ ඉන්නේ. අපි කවදාවත් දොස් නගන්නේ නැහැ මේ රටේ ඉන්න බැරුව මේ රටේ අර පාස්පෝර්ට් පෝලිං වල දවස් ගණන් දුක් විඳලා මේ රට දාලා ගිය මිනිස්සුන්ට අපිට මේ මොහොතේ ඔවුන්ට තක්සේරුවක් දෙන්න බැරි වුණා. එහෙම නැත්නම් අපිට ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න බැරි වුණා. මේ රටේ හිටියොත් අපිට උඹලා වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අද අපි නිශ්චිතවම කියනවා තව දින 100කින් මේ රට වෙනස් කරන්න අපි පටන් ගන්නවා. රටේ ආර්ථිකය ගොඩනැගීමට වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබා දුන්නේ තම පක්ෂයේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ඒ කැලණිය ආසන සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය ආසන සම්මේලනය පසුගියදා පැවැත්වුණා. එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්ුයි. රාජ්‍ය සම්පත් විජාතීයකරණය නැත්නම් විකිණීම තුල ඒ ණය ගිවන්නේ නැත්නම් ඒ විකුණන සල්ලි පරිභෝජනයට ගන්නව නම් අපි ඉදිරි කාල සීමාව තුලවත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරි තැනට අපි ඇදගෙන වැටෙනවා. ණය කපා හැරලා නැහැ. ණය ගෙවන්න ඕනේ. යහපාලන කාලේ ගත්තු ISP ණය ටික නම් කපා ගන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයක්. දැන් සමහර උත්සාහ කරනවා හොරු අල්ලන සටන් පාඩේ ඊළඟ අවුරුදු 30ට තමන්ගේ මැතිවරණ වේදිකාවේ සටන් පාඩයක් කරගන්න. පෞගිය කාලේ හිතන්නේ නැති අපේ ගෙවල් ගිනි තියලා
අපේ මරලා අපිව ගහලා අපේ දේශපාලන සටන නවත්තන්න. හැබැයි අපේ දේශපාලන ඒකේ තුල නවත්තන්න බෑ. එදා ගෝඨාභය රාජපක්ෂ අඩියක් පස්සට අරගෙන මිනි මරන්නේ නැතුව වෙඩි තියන්නේ නැතුව අරගලයට හානියක් කරන්නේ නැතුව බලය තියාගන්න කටයුතු කරේ නැතුව ඒ බාරගත් නායකයත් එක්ක මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එකා වගේ ඉඳගෙන ආර්ථිකය නැවත ගොඩනගන්න වර්තමාන ජනාධිපතිතුමාට අපි උදව් කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනාගතය දිහා බලලා අනාගත පරම්පරාව දිහා බලලා එතුමා දීවැගේ මාර්ගය හැදුවා. වරාය සාගුවන් තොටුපළ හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හදපු නායකයාට ගරානවා, බයිනවා, අපහාස කරනවා, නින්දා කරනවා, හොරා කියනවා. ඒ නායකයා පස්ස යන ජනතාවට නින්දා අපහාස කරනවා වහලු. මෙරට දෙවන රබර් පරියේෂණ ආයතනය මොනරාගලදී පසුගියදා විවෘත කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙනුයි. මෙරට දෙවන රබර් පරීක්ෂණ ආයතනය මොනරාගල කුඹුක්කනදී පසුගියදා විවෘත කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙනුයි. මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 11ක්. ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ නවසභාපති සරත් චන්ද්‍රසිරි විතාන ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේ වන විට අපේ වනමැස්ම තියෙනවා 129.2. අපි එකඟ වෙලා තිබෙනවා මේක 130 දක්වා වැඩි කරලා. මේක 0.8ක් වුණාට මේකට හෙක්ටයාර් 16000 ගණනක් තව අලුතෙන් අපි කැලෑව වවන්න තියෙනවා. මේ වනමැස්ම වැඩි කිරීම සඳහා රබර් වගා කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එක පැත්තකින් හොඳ කිරියස්වැන්නක් ගන්නත් පුළුවන් වෙනවා වගේම අනිත් පැත්තට අපේ වනමැස්ම වැඩි කරගන්න එක හේතුවක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ලෝක ආහාර වැඩසටහන මගින් බණ්ඩිපොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරට ගොවීන්ට නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකක් තුල ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රජය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහනෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පොහොර තොගය ලැබෙනු ඇති. මේ අතර ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් සහ පුහුණුවක් පාසල් වියේ සිටම දරුවන්ට ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දරුවන් පාසල් අවදිනම ඔන්ටර්ප්‍රනර්ෂිප් එක උගන්වන්න වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණත්වයක ග්‍රේඩ් 6 ඉඳලා ගයිඩන්ස්. එතකොට ග්‍රේඩ් 9 වෙනකොට තීන්දුව කරන්න වෙනවා. ඉහළට යනවද නැත්නම් වෘත්තීය පුහුණුවට යනවද තාක්ෂණ අධ්‍යාපනයට යනවද කියන කාරණා. මේක ආරම්භ කරන්නේ අවුරුදු 14 වෙනකොට දරුවාට තීන්දුව කරන්න පුළුවන් දෙමාපියන් එක්ක. තමන් යන දිශාව මොකද්ද? ඒ ලෙවල්ස් කුමන හෝ විෂය ධාරාවක් තිබෙන පාසල් 3000ක් තියෙනවා. ඒ පාසල් 3000 තමයි පළවෙනි වටේදී අපි ආරම්භ කරන්නේ ව්‍යවසායකත්ව කව. ඒ තුලින් දැනුම ඒ සියල්ල ලබා ගන්න පුළුවන්. එම පොහොතත් සමගිය සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.